සමහර සමාජ තත්ත්වයන් වලින් කොන් වෙච්ච මාව අද වෙද්දී යම්කිසි කෙනෙක්ගේ හරි අවධානයක් ලැබිලා තියෙන හිරොස්ටා හින්දා තරංගගේ ඔඩිෂන් එක වෙන්නේ මට පේන විදිහට චත්තමානක ගාත ඔව් ජාතික ගීයයි ඒක ජාතික ගීයයි ඒ දෙක පන්ති කාමර ටිකක් රස්න හින්දා අපේ පන්ති තුනේම ළමයි ඔක්කොම යනවා අතන පාස මේ කොස්ගහයරට ඉතින් පාඩම් කරන්න මිස් අපිට කියදෙන කීරා දෙන රහන්න ඉතින් ඒකට මං හිතුවේ දැන් ඉතින් මං ජාතිකගේ කිව්වා තරංග විතරයි ජාතිකගේ හරියට කිවි හරි ශෘතියට ටෙම්පෝ එකට එහෙම කියලා කිව්වා ඔයා සංගීත ඉගෙන ගන්න කැමතිද එහෙම කියලා මිස් මිස් තමයි හැමදේම කරේ ජින්දි එක්සපර් හෙසොහනා තරංගගේ තාත්තත් එක්ක කොහොමද තිබ්බ මතකය කොහොමද තාත්තා නැති වුණේ 2016 තාත්තා ඇත්තරම මේ සංගීතය රසවිඳිනවා තාත්තා එහෙම මේ 14 සින්දු කියන්න බෑ නමුත් තාත්තා ගොඩාක් මට පේන්න තාත්තා ඒ ගැන එච්චර උනන්දුවක් දැක්ක නැතුණාට මං කොහේ හරි සින්දු කියනවා කියලා කිව්වොත් තාත්තා අනිවාර්යෙන් ඇවිල්ලා බලන් ඉන්න පුරුද්දක් තාත්තගේ තිබුණා මේ හිරුස්ටා අම්මට කොච්චර වැදගත්ද දැනෙන්නේ කොහොමද දැන් පුතා ඉන්න තත්ත්වය ගැන සතුටුයි ඇත්තටම මේ එයාගේ හීනෙනේ ඕක උන්චි කාලේ ඉඳන්ම අපි කොච්චර මොනවා කිව්වත් එයා ඔකට කැමති වුණා නේද ඇත්තටම මම දන්නේ නැහැ මේ ඇප්ලිකේෂන් දාලා එහෙම ඇවිල්ලා තියෙන තරංග ආපු ගමනත් එක්ක කොහොමද අම්මගේ සිතුවිල්ල මේ වෙනකොට තරංග ගැන හිතුවා දක්ෂයෙක්නේ දක්ෂයෙක් නිසානේ මෙච්චර දුර ආවේ මේක හොඳට මේ හිරු ආයතනයකට හොඳ තෝතැන්නක් වුණා මෙයාට මලියහනාවකි ලෝකේ ඉතින් මේ මට උමලවද කොහොම හරි මං කරන දේෙන් කවදා හරි අම්මට සැනසීමක් ලබා දෙනවා කියන දේ ඇස් වලට සතුරු කඳුළු ගින එක තමයි මගේ හීන වෙලා තිබ්බේ නමුත් අද මේ ඇවිල්ලා තියෙන දුර දකින්න ලැබීම ගැන ගොඩක් දුක් වෙනවා තාත්තා නැති එක දරුවෝ ජීවිතේ ලොකු තැන් වලට යනවට දෙමෝපිය තරම් මේ ලෝක කවුරුත්ම සතුටු වෙන්නේ නැහැ ඒගොල්ල දුන්නා හෝ නොදුන්නා බැලුවා හරි නැබලුවා හරි කොච්චර ලොකු දනකට හරි යනවට දෙමෝ පියතරම් මං හිතන්නේ මේ ලෝකේ කවුරුත්ම කැමති වෙන්නේ නැහැ මේ හිරුස්ටා එකේ සින්දු කිව්ව තරංග නේද කියලා කතා කරන තැනට පත්ලා තියෙන්නේ මේ හිරුස්ටා හින්දා ඒක තමයි ඇත්තරම ජීවිතය ලැබපු මෙතෙක් මගේ ජීවිත ලැබපු ලොකුම සතුට හැමදාම මං තරංග වටේකින් ජයග්‍රහණය කරයින් පස්සේ ඒ සතුට මං විඳිනවා